අපිකුව ජනාධිපතිවරයා මේ වර්තමාන ජනාධිපතිවරයා සිවිල් කාර්යභාරයන් විදියට කරපු ටික තමයි මේ රටේ තියෙන මර්මස්ථාන ටික දිගින් දිගටම විකුණගෙන යන එක. අපි කිව්වනේ හමුදා මූලස්ථානයේ සින්නක් කරව දුන්නා. එතකොට එයාගේ ප්‍රැක්ටිස් එක උනේ ඒක. අපි කිව්වා බලයටපත් වෙනකොට මේ මේ එන්නේ නැවත වතාවක් නතර කරපු තنين පටන් ගන්න. නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ යටතටපත් කරගෙන අපි දැක්ක දිගින් දිගටම මර්මස්ථාන පුද්ගලික ව්‍යාපාරිකයන්ට සමාගම් වලට පවරපු ඉතිහාසය අපි කොහ එතනින් පටන් ගන්නයි එන්නේ කියන එක ටික තමයි දැන් කරන්නේ ඈ ඔය සෙලන්දිවා වගේ සමාගම් හදාගෙන ඊට පස්සේ මේ සියලු ඉඩ කඩන් ටික චීනුන්ට විකුණමින් කටයුතු කරමින් ඉන්නේ මෙන්න මේ වැඩපිළිවෙල ඒ නිසා මේගොල්ලෝ අපි කිව්වා මේ රාජපක්ෂ පවුලේ පූස් පැටියෙකුටවත් බලය දෙන්න එපයි කියලා अभी वो मानो तो रोएंगे भी मक्कला दे दास था ना मी अभी वो राजपक्ष पावले पूस पेटी गुटवात पाले देंडे पा विश्वास करण दे बे एक लोग पटंगत्ते एक लोग करण्ने नतर कर बुते नहीं पटंगन्ने के नतर कर बुते नहीं पटंगन्ने के तमाई मेरे को लोग करण्ने के लाभी बुम पहेदी भी हम क्यों एन साथ में आप क्यों भी මුංගැපුරුවොත් මුං ඒ නිසා රාජපක්ෂලගෙන් මොන රාජපක්ෂ කෙනාලා අතෑරියා රාජපක්ෂල කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා ඒක රාජපක්ෂවරුන්ගේ භාවිතයේ සම්ප්‍රදාය ඌරුව ඒ තමයි බොහොම අශීලාචාර අපි කියන්නේ කිව්වොත් කෙප්පය කෙරුවොත් තක්කඩි වැඩුවක් හිතුවොත් නරුම සිටුවිල්ල මෙන්න මේක තමයි රාජපක්ෂලාගේ පාලනය තුළ ඒ පාලන සම්ප්‍රදාය තුලින් අපි දැක්කේ ඒ නිසා තමයි අපි කිව්වේ ඉඩ දෙන්න එපා මේකට කියලා එංගද අපිට පේනවා ගමන් කරලා තියෙන දිහා ජනතාව ජීවත් කරවන්න නෙමෙයි ජනතාව ජීවත් කරවන්න ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ ජනතාව අවශ්‍ය කරන්නේ Tamanට අවශ්‍ය කරන වෙලාවෙදී කොහොම හරි අත උස්සන්න කතර ගහන්න විතරයි ඒ නිසා තමයි ඒ කතර ගහන්න ඕන කරන විදිහට උන්ට ටිකක් මොන හරි කන්න බොන්න ටිකක් තියලා උඹ ජීවත් කරනවා ඇරෙන්න ඒ යහපත පිළිබඳව ජනතාවගේ යහපත පිළිබඳව අනාගතයේ යහපත පිළිබඳව රටේ යහපත පිළිබඳව හිතන්න රාජපක්ෂ පාලන තන්ත්‍රයකට අවශ්‍යතාවයක් නැහැ ඒ නිසා තමයි අපි අද මේ දිගින් දිගටම අපි කිව් පරිදි විනාශයෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙන්නේ විනාශයෙන් විනාශය කරා ගමන් කර තිබෙන්නේ අපිට මතකයි පෞරුදු පහුගිය අවුරුදු පහේ කාලේ නිතරම තරුණියෝ ලියුපු එකක් තමයි අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාලනය කරන කාලේ අපි දැක්ක නිතරම තරුණියෝ කියනවා සිරා ඔය ජනාධිකම ඔය ජනාධිපතිකම දීපංක බං පොඩියෙකුට කියලා ඉස්සර නිතරම කිව්වේ එහෙමයි සිරා ඔක දීපංක පොඩියෙකුට කියලා අන්තිමට මොකද කරේ 69 ලක්ෂයම එකතු වෙලා පොඩියෙකුට බලය දීලා තියෙනවා දැන් මේ පොඩි එක මුළු රට එක්කම සෙල්ලම් කරනවා මේක තමයි අපිට අත් වෙලා තියෙන ඉරණම මේක තමයි අද අපිට අත් වෙලා තියෙන ඉරණම ඒ නිසා තමයි අපිට පේන්නේ රැයින් ඊයේ පෙරේදා අපි දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා මේ විපක්ෂය තමයි කිව්වා මේ කොවිඩ් බෝ කරන්නේ බෝ කරමින් යන්නේ අපි හිතුවේ බාප්පා කියලා අපි නම් හිතේ බාප්පයි බෝ කරගෙන යන්නේ කියලා. මොකද බාප්පා තමයි කිව්වේ දැන් අර මෙහි ප්‍රකාශ කළා වගේම නිකන් අපිව නිකන් හරියට අර ලැබොරටරි වල ඉන්න මීයන්ගේ ගානට නෙගත්තේ. අපිව නිකන් ගිනි පිග්ස්ලා ගානට ගත්තා. ගිනි පිග්ස්ලා ගානට අරගෙන කිව්වා අපි බලනවා කිව්වා මේක බෝ වෙනවද කියලා. මොකද මොකද අර අර මේ මේ රාජපක්ෂලගේ තියරිය තමයි හරි ගියොත් එහෙම අපේ. වැඩේ බැරි වෙලාවකත් හරි ගියා නම් ඒක අපේ. හැබැයි වැඩේ වැරදුනත් අපේ. හරි ගියොත් අපේ වැරදුනොත් අපේ. ඔබ තමයි රාජපක්ෂලගේ ආණ්ඩු කරන එක සංකල්පයක්. හරි ගියොත් අපේ වැරදුනොත් තොපේ. Breaking.lk